ඇල ට ඒ එක ගමල කට බැහැ පක්ෂනක් ජනතාව බලන්න දේශපාලික වන්න අපට සේය කරන්ඩ. ඒගුලන්ට පූජාරන් ෙමේ ජනතාව ඉන්නන්නේ ස්ටම් චේන්චකෙන්ට මේේදස්සිල් තර අහන්ඩ ලැබන දෙක්. සිිටම් චේන්ජග ගැනතාකරද පවතින ිටම් එකේ වෙන ීතු ඉතාමත් වැදගත් අග ගනතා කරන තමයි අද අපි ලෑස්ති වෙන්නේ. වේටේ රීස් ආයතනය විසින් කඳුර දමිල ජනතාව මුහුණ දෙන නයිතික සහ ප්‍රතිපත්තිමේ රාමුව. ප සබන්ධයෙන් ගැටලු පිබඳ විශ්ලේෂණයක් කරලති නවා දැ මේ විශ්ලේෂ්නයෙන් මතුුණු ප්‍රධානම ගැටලුවත් තමයි පරිපාලන ඒකක සීමවා නිර්ණය කිරීම සහේ ආශචිත තියන විශවතා අපි මේ ගැන වැඩිපුර කතා කරන්න දෙල හැස්ති අපිත් එක් මේ ගැන කතහාව කරන්න අද සම්බන්ධ වෙලා ඉන්නවා ආචාර අනිලා ඩෑස් බණ්ඩාර්මයක අයිබෝන් ආචාරය මිලයි ආචාරය අනිලා ඩෑස් බන්්ඩර්ණයක දිදස් පහලවේසිට දස් විසදක්වා සීවා ඉන්න කොමිෂන් සභාවේ සමාජි ලෙසත් ද දහත සහ දෙදස් දහට දක්වා පළත් සබහ සීමන් ඉන්නේ කමිටුවෙත් ඇසේව කල තියෙනම් පරිපාල ඒක සීමන් ඉන්නේ පිළිබඳ ගත්තහම එකලැනි කෙටි ැදිවීම පරිදන පුළොන් සීම නර්දනය නැත්තන් ඩිලිේශන් කියන්නේ යම් කිසි අවශ්‍යතාවයකට භූගෝලිය භූමි ප්‍රමාණයක් ඒක කරලට බෙදාගන්ඩ අවශ්‍යතාවක් තිබුණොත් ඒ ඒක බූගෝලීය ෆක්ටර්ස් අනුව කොහොමද ඒ බුගෝලිය බෞන්්ඩරීස් හදන්න පරිපාලන ඒක සීමතිීරණය කිරීමේදී සලකාබලන්න ප්‍රධාන සාධක මනවාද. ජනතාවයි භූමියයි බල තමයි කරන්න තියෙන්නේ දැ භූමිය කිව්ෝ අපිට බලන්ඩ තියෙනවා කොයි විද්‍යිය භූමයක් දල ඒ කියන්නේ ප්‍රවාහන පහසුකක්. එතකොට පාරවල්වල තත්වේ. කඳුකර පලාතයක්ද තැනිතලා පලාතයක්ට. මොකු අන්තිමට ජනතාවට ඒ සේවය ලබාගන්ඩ, වට රිස ජාතත් විශේෂණ කරා හලින්කිවගේ මතුකර දමිල ජනතා පිලි බව. එතකොට ඒ පර්ේශණෙන් පැහැදිවුණ දෙයක් තමයි මේ සීම නිර්ණය කිරින් තුළින් මේ ජනතාවට යමය මසද සිදව බ ති දහන ලෙ ගත්තව දැ සංකයාල ඒකනලින් පේන දෙදයක් තමයි නොරෙලිය දිස්ට්‍රික්කේ ජනගාන ඉතා අඩු ප්‍රදේශව ග්‍රම නිල්ධාරිකොටාශ වැඩීනුත් සහේ වගේ ජනගාන ටිකක් වැඩී ප්‍රදේශල ග්‍රාමි දා කොටාශ අඩු ප්‍රමාණ තම දකින්න පබෙන දැ මේ ැ පොඩ්ඩක් ඔබතුමට විදාහරන පුලොන් ඕන ේවා ජනතාවට දෙනකොට පොඩ්ඩිම පරිපාලනයකකය බල්ලල තමයි කරන්න තියෙන දෙදැ අපේ රටේ දිස්ත්‍රික විසි පහට අංහිතන්නේ ප්‍රාදේශ ලේකම් කාරර්ලලය තුන්සය තිස්ස එකක් තියනෙනවා එඒව ග්‍රාමනිර්ධාරි කොට්ට ස්දාාහතරදාස් විසි දෙකකට බෙදිලා තියෙනවා. සෑම දත්තයක්ම සෑම තොරතුරු මේ රටේක් කහුුවන්නේ සංඛයන හා ජන දෙකළ දෙපාර්තමේන්තුවෙන් මේ ග්‍රාමනිධාරි ඒ එකකා අනුව. වාසකා ඉන්නවාද පොඩි ළමයි ඉන්නවාද ඒ වගේ ඔක්කොම දැනුම තියෙන්නේ මේ ග්‍රාමිනිරරි කොට්ටාස අනුව අපිකෙම ග්‍රමනිාරිි කොට්ටාසක එක ්‍රාම නිරාරිිකඉන්නේ මුළු ජනතාව බල නුවරරි පැත්තේ වර්ගකිනට අඩුවෙන්ඩත් ඕෝනේ ඒ වගේම කොල්ලඹ වගේ ජනගණය වැඩි ප්‍රමණද අඩුවෙන්ඩ ෝනි ක ජනගණනය වැඩි. හැබැයි අපි කියමු නැගෙනහෙරේ උතුරේ තැනිතලා බි මේේ ජනතවාඩුවයි වැඩි ටොකු බිම්ප්‍රමාණයක්ක තියෙන්ට පුළා. සමහර ග්‍රමිීල කොටා සිදවා ජනතාව දහදාහටත් වැඩි. මත්තකුලේ විසි අට දාය එක ගාමනිිදරිකොට බැහැේ. එතකො ැන් මොඩදර කල පැත්ති බලන කොට එ ්‍රමිදරි කොට්ට අසයක් කිලමී පන්සිියති මේක හරියට හදන්ඩඕන. නොරෙලිය ප්‍රාදේශ ලෙකම් කාර්යාලෙ පහයි තියන්නේ. අඩ්ඩුම ප්‍රාදේශ කාර්යාලය තියෙන්නේ නුවරෙලියට පහයි ඒ වගේම කිලි නොච්චි මන්නන්නාරම වවූුණයයි මුල්ල තියබ. උතුරේ හතරට ජනතාවඉන්නේ දවිසිදාහක් තිස්දාහක් වගේ. නොරෙලි එකසිය හතලි ස්තුන්දාහක් ඉන්නවා. ශුව නොරෙලියට වැඩිය මේ ප්‍රාදේශ ලේකම් කාරයල වැඩි කරන්්ඩ ඕනි. ජනතාව වැඩී හරි අමාරුව මේ ප්‍රාදේශ ලේකම් ලට වැඩ කරන්න. සම්පූර්ඩෙන් මේ අලුත් වැඩිය කරන්න තියන සිිස්ටම් එකක්. ඒ ප්‍රතිෙන් බලන්නකොට නුවරේලියට ප්‍රාදිශකාරයලි වැඩි වෙන්ඩ ෝඕනේ. නුවරේලිය මංහිතන්නේ දැනට තියෙන්නේ ගාම නිධරි කොට්ට ස හාරසිය අනුවයි. අපි හිතන විදිත හයසයට වගේ අන්ඩෝනේ. අනිත් පත බැලෝොත් කරුුණනෑගල වගේ දිස්ත්‍රික්කයක. මේ ග්‍රාමලි දරන කොට්ටහස වැදියෙන් ම යනෙ කරුුණෑගලමත කොලබයි ගම්පාහ පස්සේ. තින් එතන අඩු කරඩ පුලන්. අනිවාරයෙන් නුවරලිය පැත්තෙක් ජානත පිවිසුම් අඩුයි සීමන් ඉන්නය කිරීම් මැතිවන්නවලටත් ඉතා වැදගත් සාදකැක්වනෙනවා දැල් ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදයගත්තුත් සමාජ කතිකාවතල ලැන එකමතයක් තමයි මේ අබුද්යයට. ල පිවරට ත් විසුමක් ැට මැතිවරන්නකට යන්න ෝනිකල ති මේමගේ මැතිවරණයකට යද්දී. මේ සීමානින්නය කිරීම් සහ ඒශිත ප්‍රශ්නත් විසිී යුතුද. සුදුසු විදියට කරනවානන් මේ ප්‍රශනය විශ්සන්ද තියනවායි කියෑැනි ලාාමනිධාරි කොට්තාශ බලලා ලුතෙන් හදලා සුදුසු ජනගානය අනුවයි බිස්ෝභාවයනුවයි සුදුසු එකකවලට හදලා තමයි චන්ද. කො අන්න හර් විදිහයට කරනවා නං තුකොට දැම්මම් පටන් ගන්න තිනවා මේ ප්‍රෝෂනල් රප්‍රසේෂන් ස්ටම් එක අනුව යනවා නං එතකොට අර ඔක්කොම සිස්තේ අමිස්්‍රේෂන් ස්ටම එක කිරීම් කරලා යන එකින් තේරමක් නෑ මේ ප්‍රපෝෂනල් පපසින්ටේයන් එකෙන් ජනතාවගේ පිවිසුම් නෙවේන බලන්න මික් සිස්ටම එක කට තමයි අන්ඩෝනේ ජනතාව බැලුවත් පක්සනං ජනතාව බලන්නඒගොලන්ගේ බලය ගැන බල්ලලා තමයි පියා සිිස්ටම එක තියාගන්න අන්තිමට ජනතාවට එකෙන් කිසි වැඩක් නැහැ. ඕ අවසාන වශයෙන් ජනතාවන්නුවෙන් පෙනී සිටින සිවල් සංහිධන වන්න පුුවන් නැක්ත රජවෙන්න පුළුවන් මේ වගේ පාශවලට මේ ගැටලු සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මනවාද. මම හිතෙන්නේ ජනතාවගේ මේ ගැන දැනුමාඩුවදැන් කාටරි කිව්වොත් මටක් වූලිය එක යාමිරරි කෙනෙක් විසි අට දහක් බලාගන්නවායි කියලා පුදුමයෙනවා. ඉතින් මංහිතන්නේ ඉස්සෙල්ලා ජනතාවගේ දැනුම ැන දියුණු කරන්්ඩඕනේ ජනතාවත් මේම ගැන කතා කරලා මේ අපේ දේශපාල ගැනේ ඉල්ලන් ඕෝන එක අපේ අරයිත්කක් ොම ස්තුතියි ආචාරන්න දැස් බන්ධානායක අපිත් එක්ක සම්බන්ධ වෙලා වටිනා විග්‍රාහකිරීමම් අපිත් එක ෙදාගත්තට